සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් ආරේසිංහ. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. අද සිට යලි වැසි වැඩි වෙයි. හෝප්ටන් වතුයාය නායෑමේ අවදානමක. නීතිය අකුරටම නීතිය කාට හරි සාධාරණව අකුරට ක්‍රියාත්මක වී අනිවාර්යෙන් කළ යුතුයි. වීරවිල සහල් ජාවාරම හෙළිවේ. අලියාත් මිනිසාත් රැකෙන හැටි. අපි උත්සාහ කරන්නේ වන්දිය වැඩි කරලා වගකීමෙන් බේරෙන්න නෙමෙයි අලි මිනිස් ගැටුමෙන් අලියාත් මිනිසාත් ආරක්ෂා කරගන්න. දශක හතරකට පසු කියුබාවට නව අගමැතිවරයෙක්. තුන්කොන් එක්දින ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකා යවුන් පිලට. දිවයිනේ දිස්ත්‍රික් 13කට බලපෑ ඇති වැසි තත්ත්වය අද සිට යළිත් ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව දිස්ත්‍රික්වලට මිලිමීටර් 200 ඉක්ම වූ අධික වර්ෂාපතනයක් ලැබෙන බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ. අධික වර්ෂාවෙන් 51,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. මරණ දෙකක් වාර්තා වී ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. බදුල්ල ඇතුළු දිස්ත්‍රික් කිහිපයකට නායෑමේ රතු නිවේදනද නිකුත් කර තිබෙනවා. අයහපත් කාලගුණීන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය, වවුනියාව ඇතුළු දිස්ත්‍රික් 13කටයි. වර්ෂාව සහ ජලගැලීම් හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුද්ගලීන් 4,300කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. තලාවැවේ වාන්තරුටු දෙකක් විරුද්ධ කර ඇති අතර ඉන් තප්පරයකට ඝන අඩි 22,725ක් මුදා හැරෙනවා. එමෙන්ම රාජාංගනය, අංගමුව, මහකනදරාව, නාචාදුව ඇතුළු සියලු ජලාශ සහ වැව්වල වාන්තරුටු විවෘත කර තිබෙනවා. ගල්නෑව, එප්පාවල, අංගමුව ඇතුළු පහත් බිම් රැසක්ද ජලීන් යටව පවතිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේද පුද්ගලීන් 3,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේද පවතින අධික වර්ෂාවත් සමගම වසර 5කට පසු කවුළුවේ ජලාශයේ වාන්තරුටු දෙකක් මේ වන විට විවෘත කර තිබෙනවා. පරාක්‍රම සමුද්‍රයේ වාන්දුරුටු අටක් විවෘත කර ඇති අතර තප්පරයකට ඝන අඩි 1,900ක් මහවැලි ගඟට මුදා හැරෙනවා. ඓතිහාසික සෝමාවතී පුදබිම අඩි 10ක් පමණ ජලයෙන් යටව පැවතීම හේතුවෙන් පුදබිමට නොපැමිණෙන ලෙස දැනුවත් කෙරෙනවා. අධික ගංවතුර තත්ත්වය නොසලකා ජනතාව රැගත් බස් රථයක් ධාවනය කළ රියදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා. මාතලේ, නුවර, නුවරඑළිය, බදුල්ල, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්වලට නායෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. බදුල්ල විවිල මාර්ගයේ මිල්ලබැද්ද, හොප්ටන් වතුආයේ සමග මාර්ගය අද උදැසන සිට නායෑමට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් පස්සර ලුණුගල මාර්ගයේ දින නියමයක් නොමැතිව වසා දැමූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ඉරිතැලීම් සිදු ඇති අතර මාර්ගය ගිලා බැසීමටද ලක්ව තිබෙනවා. මාර්ගයට ඉහලින් පිහිටි අක්කර 5ක පමණ ප්‍රදේශයක් ඉරිතැලීමට ලක්ව ඇති අතර මිල්ල ඔයට මඩ ජලය ගලා බසෙමින් පවතිනවා. මේ අතර වැලිමඩ අබේවෙල වෝවික් වතුආයේ නිවාස කිහිපයක් නායෑමේ අවදානමකට ලක්ව තිබෙනවා. එම නිවාසවල පදිංචිව සිටි පවුල් 48කට අයත් පුද්ගලයින් 225 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාස 400ක් පමණ ජලයෙන් යට වුණා. සෙල්ලකතරගම, ගණදෙවි දේවාලය සහ ලක්ෂ්මී දේවාලයේද ජලයෙන් යටව පවතිනවා. හඟුරංකෙත, පල්ලිබෝවල, ගන්නෑව, රකම්පනේ ගම්පහණේ සිද වූ නායෑමෙන් පවුල් 11ක් එම ස්ථානයෙන් ඉවත් කෙරුණා. අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව, මාවඩි ඔඩ්ඩායි, කරදියනාරු ප්‍රදේශයේ කොටු වී සිටි පුද්ගලින් 23 දෙනෙකු බේරා ගැනීමට ගුවන් හමුදාව ක්‍රියා කළා. නාවික හමුදාවද පුද්ගලින් 73 දෙනෙකු මුදාගෙන තිබෙනවා. මොනරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජලගැලීම් හේතුවෙන් සිරවී සිටි පිරිස මුදා ගැනීමට නාවික හමුදාව ක්‍රියා කළා. පුත්තලම දිස්ත්‍රික්කයේද පවුල් 1,413කට අයත් පිරිස් අවතැන්ව සිටිනවා. දෙදරුඔය, තබ්බෝව, ඉගිනිමිටිය ජලාශවලද වාන්තරුටු විවෘත කර තිබෙනවා. ආනවඩුව, පල්ලම ප්‍රදේශයේ ඉදිකර තිබූ සෙන්ගල්ලොය ව්‍යාපාරයේ පැතිබැම්බ කැඩී යම හේතුවෙන් ආරච්චිකට්ටුව ප්‍රදේශයට ජලය ගලා යමින් පවතිනවා.
අදවන විට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නීතිය ඉදිරියේ සියලු දෙනාම එක සමාන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සමාජ ජාලා ක්‍රියාකාරීන්ගේ එකමුතු වී සුහද හමුවක් වාදුව ප්‍රදේශයේදී පැවැත්වුණා. ජනාධිපති ජයග්‍රහණය වෙනුවෙන් සහය ලබා දුන් එම ක්‍රියාකාරීන් ඇගයීම සඳහා සම්මානද මෙහිදී පිරිනැමුණා. අද නීතිය අකුරට පිළිපන ක්‍රියාත්මක වෙන නීතිය කාට හරි සාධාරණව අකුරට ක්‍රියාත්මක වී අනිවාර්යෙන් කළ යුතුයි. ඒක මහින්ද රාජපක්ෂද එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. නීතිය ක්‍රියාත්මක වීම අනිවාර්යෙන් ඉන්න යුතුයි. ඒ නිදහස අපි ලබා දෙන්න ඕනේ. ඒක චම්පිකට වෙන්න පුළුවන්, රාජිතට වෙන්න පුළුවන්, අලි වික්‍රමසිංහට වෙන්න පුළුවන්, ඒ වගේම මහින්ද රාජපක්ෂට වෙන්න පුළුවන්. එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුයි අපි දැඩිසේ විශ්වාස කරනවා. ඒක නිසා මේ අපිට චෝදනා ඉදිරිපත් කරමින් කරන විහිළුව අතර විය යුතුයි අපි දැඩිසේ විශ්වාස කරනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වත්මන් රජයට හිමි වූයේ හිස්සු භාණ්ඩාගාරයක් බවයි. අවුරුදු 4-5 පාලනය කරපු එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ කණ්ඩායම සිටිනවා. අපිට බාර දීලා තියෙන භාණ්ඩාගාරය නම් හිස් භාණ්ඩාගාරය. රටට ඌලන්න බැරි තත්ත්වෙටම මංගලොත් කරලා ගිහිල්ලා තියෙනවා. හැම ව්‍යාපාරයක් පිළිබඳව බැලුවොත් ඒවා අවශ්‍ය ආකාරයට නෙමෙයි සිදුවලා තියෙන්නේ. අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා අත්අඩංගුවගෙන බන්ධනාගාර ගත කිරීම පිළිබඳව එල්ලවන චෝදනා රජය ප්‍රතික්ෂේප කරනවා. එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ මහජන නියෝජිතයන් පවසන්නේ එම අත්අඩංගුව ගැනීම දේශපාලන පළිගැනීමක් බවයි. රජයේ මැති ඇමතිවරුන් ස්ථාන ගණනාවකදී එම චෝදනා වැරදි සහගත බව ප්‍රකාශ කළා. වංචාකරුවන්ට, දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවයි ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයන්ද පවසන්නේ. 2016 වසරේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනුයි පාටලි චම්පික රණවක මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. අනතුරින් සංදීප් සම්පත් නැමැති තරුණයෙකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුණා. කොළඹ ජාතික රෝහලේ සිහිසුන්ව සති ගණනක් මෙම තරුණයා ප්‍රතිකාර ලැබුවා. අදාළ අනතුර සිදුකර පලා යෑම, රියදුරු මාරුකර තොරතුරු වසන් කිරීම, අධිකරණය නොමග යැවීම ඇතුළු චෝදනා කිහිපයක් මතයි නීතිපතිවරයා ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැනුම් දුන්නේ. පාටලි චම්පික රණවක මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ටාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු රැසක් අධිකරණය හමුවේ අනාවරණය කළා. සිද්ධිය සම්බන්ධයෙන් චම්පික රණවක මහතා බේරා ගැනීමට එවකට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ. එවකට වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට මෙන්ම එවකට කොළඹ ප්‍රදේශයේ භාරව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතාටද මෙහිදී චෝදනා එල්ල වුණා. ඒ අනුවයි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. අදාළ සිද්ධිය පිළිබඳ ස්ථාන රැසකදී විවිධ පිරිස් පළ කළේ මෙවන් අදහසක්. රටේ අනාගතය හදන්නට පුළුවන්, රටේ අනාගතය වෙනස් කරන්නට පුළුවන්, රටේ දිසානතිය ඉදිරියට ගෙනියන්න පුළුවන්, මෙවන් සැබෑ දේශප්‍රේමී සිංහල බෞද්ධ නායකයන්ව දැහැ ගැනීම, බිලිබා ගැනීම නවත්වන්නට කියන කාරණය අපි මේ අවස්ථාවේදී රජයට සහ වගකීවත්තන්ට මතක් කර සිටිනවා. බෞද්ධ දර්ශනය සුරකීම සඳහා පසුගිය දශක කීපය පුරාවට දේශපාලනික වශයෙන් විශාල මෙහෙවරක් කරපු හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මැතිතුමා නීතියට පටහැනි විදියට දේශපාලනික වාසිය උදෙසා සිරගත කිරීමට විරුද්ධව තමයි අද මේ ආකාරයෙන් පෙළගැහිලා සිටින්නේ. මං අහන අද ඔය ජාතික නායකයෙක් කියලා පම්පෝරි ගහන සමහර හාමුදුරුවරු මේ චම්පික රණවක කියන මන්ත්‍රීවරයාගේ අතින් සිදුවන මේ විශාල අපරාධය ඒ වෙලාවේ උන්වහන්සේලා දකින්නේ නැතිනේ. එතකොට අද ඔය චම්පික රණවක කියන අමාත්‍යවරයාව නිවැරදි පුජ්‍යලයක්, එහෙම නැත්නම් දේශපාලන පරිගැණීමක් මෙතන උනේ කියලා කියන්න උත්සාහ කරන දේශපාලන මහත්තුරු කවුරු ගියා සංදීප් කියන තරුණයාව බලන්න.
ඒක නිසා බලන්න යන දේශපාලන මහත්වරුන්ට කියන මේක දේශපාලන පරිගැනීමක් නෙවෙයි වරදක් කරපු එකට දඬුවමක්. බොරුවට වහලා අධිකරණ නොම කියවලා පොලිසිය නොම කියවලා පොලිසිය අයිති විදියට පාවිච්චි කරලා අන්තිමට නැවත පරීක්ෂණය කරනකොට මේ සියල්ලම එළියට අවිලා තියෙනවා. ඒ සාධාරණේ ඉටු කරලා තියෙනවා අපේ ආණ්ඩුවෙන්. ඒ අරණ කිසියම් දේශපාලන පරිගැනීමක් නැහැ. අපි කවුරුවත් නඩු තීන්දු දෙන්න යන්නේ නැහැ. අධිකරණය පොලිසිය ස්වාධීනව කියා කරයි. ඒකමල කිවනේ ඒවා ස්වාධීන කරන්න අවශ්‍ය සියලු කොමිෂන් සභා ගෙනාවා. දැන් ඔක්කොම ස්වාධීනයි කියලා. දැන් ඒ ස්වාධීනත්වය නැති වෙන්නේ නැහැ නේ. ස්වාධීන පොලිසිය සහ උසාවිය අධිකරණේ ඒ ගනුදෙනුව බේරගන්නේ. එතුමා වරදක් කරලා තියෙනවා නම් දඬුවම් ලබයි. නැත්තම් නිකන් ඉච්චාවි. අපි නීතිඥ හැටියට දන්නවා මේ චම්පකරණවක ඇමතිතුමාගේ මේ ඇක්සිඩන්ට් එක හිට් ඇන්ඩ් රන් වර්ගයේ ඇක්සිඩන්ට් එකක්. يعني හිට් ඇන්ඩ් රන් කියලා කියන්නේ හප්පනවා දුවනවා. මේකනේ නීති අංශ වල කියන්නේ හිට් ඇන්ඩ් රන් කියලා. එතකොට මේ හිට් ඇන්ඩ් රන් වර්ගයේ අය නීතිය කඩපු අය. එතකොට ඒ කාලේ හිතුමනාපයට ඒක නීති කඩන්න පුළුවන්. අද ඇල්ලුවම කියන හිතුමනාපයට. රටේ නීතිය ක්‍රියාත්මක වෙනකොට චම්පකත් එකයි ඩිලානුත් එකයි. පාටලි චම්පක රණවක මැතිතුමා මේ විදිහට අත්අඩංගුවට ගැනීම සහ මේ සිදුවන ක්‍රියාදාමය දේශපාලන දඩයමක් විදිහට තමයි අපිට පේන්නේ. මේක රියානතුරක් සම්බන්ධ කාරණයක්. දැන් මෙතනදී මේගොල්ලෝ කියන්නේ පාටලි චම්පක රණවක මැතිතුමා තමයි වාහනේ ලෙව්වේ. පස්සේ රියදුරා විදිහට ඇතුළත් කරා කියලා. ඒක එසේම වුණත් මම දන්නා විදිහට මේක රුපියල් 1250ක 1500ක දඩයක් ගන්න කාරණයක්. 1500කින් මේක දඩයක් නියම වෙන්න ඕන කියලා නලින් බණ්ඩාර කියනෝ නම් නලින් බණ්ඩාරගේ ඔළුව පරික්ෂා කරගන්න ඕන. ඒ වගේම නලින් බණ්ඩාර බෙහෙත් ගන්න ඕන අංගවට මානසික රෝහලේ. හේතුව තමයි නලින් බණ්ඩාර දැනගන්න ඕන සංදීප් කියන තරුණයාගේ ජීවිතය රුපියල් 1500කින් විසඳන්න පුළුවන්ද කියලා. මාගේ මැතිවරණ ව්‍යාපාරයට බැහැලව වැඩ කරා චම්පික රණවක මැතිතුමා. උපරිම සේවාවක් ඉෂ්ට කර මේ සජිත් ප්‍රේමදාස කිසිම දවසක අමතක කරන්නේ. කෙලෙහි ගුණ දැක්වීමේ කියන ගුණාංගය අපි සතුව තිබෙන්නට චම්පික රණවක මැතිතුමාගේ නිදහස වෙනුවෙන් අපි උපරිම පියවර ගන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරසි. මහා බැංකුවේ බරපතල වංචා සිද්ධ වුණා. ඒ වගේ චෝදනා අර්ජුන මහේන්ද්‍රලාට වගේම ඒ ආණ්ඩුව කරපු රනිල් වික්‍රමසිංහලටත් තියෙනවා. රවි කරුණානායකලටත් තියෙනවා. මේවා වහන්න දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් හොරුන්ට නිසි පියවර ගන්න ඕනි. එඳ අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මහා බැංකුව හොරුන්ට වහා ක්‍රියාමාර්ග ගන්න. පාස්කු ප්‍රහාරයට වග කියුත්තම් නිදැල්ලේ ඉන්නවා නම් ඒ කට්ටිය පාලක වෙන්න පුළුවන්, ඉහළ බලධාරීන් වෙන්න පුළුවන්. ඒවට දැන් සාධාරණ ඉෂ්ට කරන්න. මොකද ඔවට මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවලා තියෙන්නේ. රටක් හැටියට වන්දි ගෙව්වා ප්‍රමාණවත්. දැන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ අතර මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න අද පොලිස් මූලස්ථානයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටිලි චම්පික රණවක මහතාට එරෙහිව තවත් පැමිණිල්ලක් බහර දුන්නා. හිටපු අමාත්‍ය පාටිලි චම්පික රණවක ඇමතිතුමා විසින් මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩව 2010 ජනවාරි 24 වන දින පැහැරගෙන ගිහිල්ලා අතුරුදහන් කිරීම පිළිබඳව පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයේ ඉදිරිපත් කරා. මේ පැමිණිල්ල පිටපතක්. ඒ පැමිණිල්ල පිටපතට මම සාක්ෂි සටහන් කරා. අපිට සාක්ෂි තියෙනවා 2009 නොවැම්බර් මාසේ මැද චම්පිකගේ බිරිඳ නිර්මලා ප්‍රගීත් එක්නැලිගොඩ හම්බෙලා තමන්ගේ ස්වාමි පුරුෂයන්ගෙන් තමන්ට වෙන අතවර වෙන කරදර හිරිහැරගෙන ඌට කියනවා. ඒ තොරතුරු වලින් තමයි ප්‍රගීත් එක්නැලිගොඩ ලංකායි නිවුස් වල 2009 දෙසැම්බර් රට මේ ලිපිය පළ කරන්නේ. මොකද වෙන්නේ 2010 ජනවාරි 24 පැහැර ගන්නවා ප්‍රදීප් එක්නැලිගොඩව. සුදුවෙන් මාධ්‍ය හමුව සම්බන්ධ විමර්ශනයේදී හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාකින් ප්‍රකාශ සටහන් කළ යුතු බව සිංහලයේ ජාතික සංවිධානය පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුවයි මේ බව ප්‍රකාශ කෙරුණේ. ජනාධිපතිවරණ සමයේ සුදුවෑන් මාධ්‍ය හමුව පැවැත්වූ පුද්ගලයන් දෙදෙනා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාකාරගතවයි. ඒ පොලිසිය සිදු කළ විමර්ශනවලදී හා ඔවුන් සිදු කළ පාපොච්චාරණවලදී හෙළි වූ කරුණු පදනම් කරගෙනයි. තමුන්නාසර දන්නවනේ රාජපක්ෂ යුගයේ සුදුවෑන් එකෙන් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා. එක්කෙනෙක් තමයි මේ මාත් එක්ක ඉන්න එක්කෙනා අතුල. මොකටද හේතුව මම දන්නවා. ප්‍රභාකරන්ට ආපු රත්තරන් මං ගත්තේ ඉන්න මං කළේ වරද. මොන්රාගල ප්‍රදේශයේ තියෙන කිඹුල්ලු ගහණය වෙච්ච වැවක්. සුදුවෑන් මාධ්‍ය හමුව රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි පැවැත්වූ බවත් ඒ සඳහා ඔවුන්ට රුපියල් 120ක මුදලක් ලබා දුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔවුන් කියා සිටියා. කොළඹින් නිවාස දෙකක්, ඇමරිකා තානාපති කාර්යාලයේ කාර්යාල සහායක තනතුරු දෙකක් මේ සඳහා ලබා දෙන බවට පොරොන්දු වූ බවයි අතරංකුවටගත් පුද්ගලයන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් තමා අතරංගුවට නොගන්නා ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අප අයදුම් පතක් ඉදිරිපත් කළද අධිකරණය එය ප්‍රතික්ෂේප කළා. රාජිත සේනාරත්න මහතා අනතුරුව යලි අප අයදුම් පතක් අධිකරණයට මේවන විට ඉදිරිපත් කර තිබෙනවා. අදාළ මාධ්‍ය හමුව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන්ද ප්‍රකාශ සටහන් කරගත යුතු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිංහලයේ ජාතික සංවිධානයේ නියෝජිතයන් ප්‍රකාශ කළේ. දේශපාලන පරිගැණීම් ගන්න උත්සාහ කරපු රාජිත කියන කතාවන් අහගන්න ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ පුද්ගලයා කොහොමද පහුගිය කාලේ නීතියට ගරු කරේ නීතිය ක්‍රියාත්මක කරේ කියන කාරණාව නිසා රාජිත් සේනාරත්නට ගැළවීමක් ලබා දෙන්න එපා නීතියෙන් කියන එකයි වැඩිදුර සාක්ෂි ලබා දෙමින් සීඅඩියකින් ඉල්ලා සිටි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තියෙන කට උත්තරේදී පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා හිටපු නීති හා සාමය පිළිබඳව ඇමති රංජිත් මද්දුම්බණ්ඩාර මහත්මයා විසින් සොයාගෙන තියෙනවා කියලා මොන්රාගල බටගමෝ කියන වැවට තමයි මේ කිඹුල්ලන්ට කන්න පැහැර ගන්නා පිරිස් ගෙනහිල්ලා තාරින්නේ කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්න වීඩියෝ පට හරහා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මේ රංජිත් මද්දුම්බණ්ඩාර මහත්මයාවත් ජෙන්නලා මේ පරීක්ෂණ සඳහා වැඩිදුරටත් උපයෝගී කරගන්න කියලා. තවත් මහජන නියෝජිතයන් මේ පිළිබඳ දැක්වුවේ මෙවන් අදහසක්. ඔහු ගාවට කවුරු හරි ආවම මෙහෙමයි කියලා ඔවුන් එක්ක ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියන තරම් මේ රාජිත් සේනාරත්න කියන්නේ මෝඩෙද්ද? අපේක්ෂා රෝහලේ මේ අධ්‍යක්ෂවරයා තමන්ට රාජිත සේනාරත්න මැතුවත් කට වහගෙන හිටපන් කියලා කිව්වා කියලා. ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරණිය සම්බන්ධව කටට පිස්තෝලයක් තියුවා උඩ බලාගෙන හිටියා. එයට සිහි කල්පනාව මදි අර එහෙම සීරම කිව්වා. හරියට ඔහු ළඟ හිටියා වගේ. අටේ මින නමගිය මංගලකාරය මිනිමරුව ගෙනල්ලා බොරු ගොතලා මාධ්‍ය සාකච්ඡා තියලා තියෙනවා. ඊළඟට මේ රටට අපහාස කරන්න ශ්‍රී ස්ථානාපති නාටකයේ යාතම අධ්‍යක්ෂකතුමා. ඉතින් යාට දැන් චම්පක රණවකගේ හිට් ඇන්ඩ් රන් ඇක්සිඩන්ට් එක මතක් වෙනකොට රැට හීනෙන් පේන්නේ වැලිකඩ හිර ගෙදර. ඉතින් ඒකෙන් මම උසාවිය කියලා කිව්වා අනේ මාව ගන්න හදනවා අනේ මට අප දීපන්. උසාවියෙන් කියනවා ඔබව ගන්න හදන්නේ මොකටද? දන්නෙත් නැහැ මොකටද ගන්න හදන්නේ කියලා. රාජිත් සේනරත්නගේ හිත විසින් තීන්දුව කළා තියෙනවා රාජිත් හොරෙක් කියලා. මහජන සාමය පාත්තාගෙන යාම වෙනුවෙන් හමුදා සාමාජිකයන් සියලුම දිස්ත්‍රික්කවල රාජකාරිවලට කැඳවීමට අදාළ නියෝගය දීර්ඝ කිරීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අත්සන්නියතුව අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. තිස්ස මහරාම වීරවිල සතුස ගබඩාවෙන් වංචනික ලෙස සහල් ලබා ගැනීමේ ජාවාරමක් හෙළිව තිබෙනවා. සහල් සඳහා රජය පාලන මිලක් නියම කර තිබුණද මෙවැනි ජාවාරම් හමුවේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට දැඩි නීතිමය පියවර ගන්නා බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ. තිස්සමහාරාම වීරවිල පිහිටි සතුස ගබඩාවේ මෙම ජාවාරම බොහෝ කලක සිට සිදු කර ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ. එම තොරතුරු අනුව ගබඩා සංකීර්ණයේ වෙත ගොස් එම කටයුතු නිරීක්ෂණය කිරීමට අප කටයුතු කළා. එම අවස්ථාව වන විටත් සහල් ලොරි 6ක් වංචනික ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුණා. සතුස අලවිසල් මගින් එක් පාරිභෝගිකයෙකු වෙනුවෙන් නිදහස් කරන්නේ සහල් කිලෝ 10ක් පමණයි. එහෙත් සමුපකාර සමිතිවලට එම නීතිය වළංගු නොවීමත් සමග මෙම ජාවාරම සිදු කරන්නේ තිස්ස මහරාම සමුපකාර සමිතිය හරහා බවටයි තොරතුරු අනාවරණය වන්නේ. ව්‍යාපාරිකයෝ 88ට ගත්තන් පස්සේ ව්‍යාපාරිකයෝ 96ට ව්‍යාපාරික විකුණනනේ. එතකොට මේ සහල් ටික රජයෙන් අර ගෝඨාභය මහත්තය බලාපොරොත්තු වෙච්ච එක කරන්නේ නැහනේ. මේක නම් ඉතින් මට තේරෙන්නේ නැහැ. එලිස ලබාගත් සහල් ලොරි මෙම ස්ථානෙන් පිටව යන ආකාරය දැකගත හැකිවද ඒවා කුමන ස්ථානයකට යන්නේද යන්න පිළිබඳ කිසිදු සටහනක් වීරවිල සතුස ගබඩාවේ සටහන්ව තිබුණේ නැහැ. ලොරි ගිහිල්ලා. ලොරි එදියේ ගිහින් තුනයි ගන්න ගිහින්.
මෙම සහල් ලොරි ගබඩාවේ රඳවා ගැනීමට වීරවිල පොලිසිය කටයුතු කළා. මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි එම නිලධාරීන් ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කළා. ජනතාව අපහසුතාවට පත් කරමින් සිදුවන මෙවැනි ස්ථාන 9000කට වැඩි ප්‍රමාණයක් වැටලීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ. වන අලි ප්‍රහාරයකින් මේ යන පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 10ක වන්දියක් ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේ දීගෙන එන බව රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතා පවසනවා. මහියංගනේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මහියංගනේ හා රිදී මාලි අධ ප්‍රදේශවල පවතින අලි ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන සහ රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මහියංගනේ හා රිදී මාලි අධ ප්‍රදේශවල අක්‍රීය තත්ත්වයේ පවතින විදුලි වැට ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල වීර දිසානායක මහතා අපේ මූලික අරමුණ අලි මිනිස් ගැටුම අවම කරන්න. අපි යෝජනා කරලා තියෙනවා අලි ප්‍රහාරයකින් ජීවිත අහිමි වෙන අය සඳහා රුපියල් 10 ලක්ෂයක වන්දියක් ගන්න. තාම ඒක ඇමති මණ්ඩලය අනුමත කරලා නැහැ. නමුත් අපි යෝජනා කරනවා. අපි උත්සාහ කරන්නේ වන්දිය වැඩි කරලා වගකීමෙන් බේරෙන්න නෙමෙයි. අපි උත්සාහ කරන්නේ අලි මිනිස් ගැටුමෙන් අලි ආත්මිනිසාත් ආරක්ෂා කරගන්න. අපිට අතිරේක වගා සඳහා අපේ දෙපාර්ට්මේන්තුවේ වන්දි ගෙවන්නේ නැහැ. වනජී දෙපාර්ට්මේන්තුවේ. ඒකටත් අපි වන්දි ක්‍රමයක් හදාගන්න ඉදිරි කාල සීමා තුළ බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කළ හැකි බවට පූර්ව අනතුරු ඇඟවීමේ ලිපියක් පසුගිය අප්‍රේල් 11 වනදා කොළඹ උතුර කොට්ටාස භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ කාර්යාලයට ලැබුණු බව ඊයේ පැවති පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේදී අනාවරණය වුණා. කොළඹ උතුරු කොට්ටහසේ භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා ප්‍රහාරයෙන් අනතුරුව ඊට අදාළ ලොක්සටහන පොත වෙනස් කිරීමට තමා සමග සාකච්ඡා කළ බවත් විමර්ශන පිළිබඳව තමා බෙදෙක් ලබා දුන් ප්‍රකාශ ඔහුගේ උපදෙස් මත ලබා දුන් ඒවා බවත් පොලිස් පරීක්ෂක ආර්.එස්. උපේන්ද්‍ර කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ කළා. අන්‍යාගමික ස්ථානයකට පිහියනු ප්‍රහාරයක් හෝ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පොලිස් අධිකාරී සංජීව බණ්ඩාරගේ පුද්ගලික සහායක පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර නාය විසින් අප්‍රේල් 11 වනදා තමා දැනුවත් කළ නමුත් ඒ පිළිබඳව කනිෂ්ඨ නිලධාරීන් හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමට තමාට අතපසු වූ බව මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් පොලිස් පරීක්ෂක කේ.බී. හේරත් සඳහන් කළා. ඒ අනුවයි ඊයේ රැසූ කොමිසම කොළඹ උතුරු කොට්ටහස භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාරගේ පුද්ගලික සහායක පොලිස් පරීක්ෂක ආර්.එස්. උපේන්ද්‍ර මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කළේ 2019 හතරවෙනි මස 11 වනදා නිකුත් කෙරුණු අනතුරු ඇඟවීමේ ලිපිය පිළිබඳ තමාට අවබෝධයක් තිබුණේ දැයි පොලිස් පරීක්ෂක ආර්.එස්. උපේන්ද්‍රගෙන් කොමිසම විමසා සිටියා. ඒ පිළිබඳ තමාට අවබෝධයක් තිබූ බවත් එම ලේඛන පරිශීලනය කළ බවත් සඳහන් කළ ඔහු කියා සිටියේ සහරාන් හා ඔහුගේ අනුගාමිකයින් එක්ව ලංකාව තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කළ හැකි අතර ප්‍රහාරය එල්ලවන ස්ථාන ලෙස කතෝලික පල්ලි හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නම් කර තිබූ බවයි. ISIS සංවිධානය පිළිබඳ තමාට දැනුමක් තිබූ බවත් ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි සිතුණු බවත් පොලිස් පරීක්ෂක ආර්.එස්. උපේන්ද්‍ර මෙහිදී සඳහන් කළා. එමෙන්ම ලේඛනය ලැබීමෙන් පසු පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාව සම්බන්ධ කර ගැනීමට තමාට නොහැකි වූ බවත් උතුරු කොළඹ කොට්ටහසේ සියලුම ස්ථානාධිපතිවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන්ට ඒ පිළිබඳව සටහන් යොදා දැනුම් දීමට තමා කටයුතු කළ බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. අනතුරුව කොමිසම විමසා සිටියේ තව්හිද් ජමාත් සංවිධානය විසින් කතෝලික දේවස්ථාන වෙත ප්‍රහාරය එල්ල කරන බවට පැහැදිලිව පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දුන්නේ දෙයන්නයි. මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තමා ස්ථානාධිපතිවරුන්ට දැනුම් දුන්නද දින වකවානු සඳහන් නොකළ බව ඔහු කොමිසම හමුවේ කියා සිටියා. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු මෙම අනතුරු ඇඟවීමේ ලේඛන පිළිබඳ සොයා බැලුවේද යන්න කොමිසම විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාට ලබා දුන් එම ලේඛන කට්ටලය කාර්යාලයේ පොදු මේසයක් මත තිබී පසුව හමු වූ බවයි. අනතුරුව පොලිස් අධිකාරී සංජීව මහතා අදාළ ලේඛනය පිළිබඳ ලොක් සටහන වෙනස් කිරීමට තමා සමග සාකච්ඡා කළ බව පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර මහතා කොමිසම හමුවේ සඳහන් කළා.
එම ලේඛනය වෙනස් කළද අනිකුත් පොලිස් ස්ථාන වෙත යවූ ලේඛන වෙනස් කරන්නේ කෙසේද යන්න තමා ඔහුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කර සිටියේ කොටහේන මෝදර සහ ග්‍රෑන්ඩ් පාස් යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් තමාගේ සමකාලීනයන් බැවින් එය කර ගැනීමට හැකියාවක් පවතින බවයි. තමා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා විමර්ශන අංශවලට ලබා දුන්නේ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර විසින් තමාට ප්‍රකාශ කරන ලෙස පැවසූ කරුණු බවත් අද තමා කොමිස මහමුවේ ලබා දුන්නේ සත්‍ය තොරතුරු බවත් පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර මිහිදී සඳහන් කළා. ඒ අනුව සඳුදා දිනේදී පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර කොමිස මහමුවේ සාක්ෂි ලබා දීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහුගෙන්ද හරස් ප්‍රශ්න යොමු කිරීමට පොලිස් පරීක්ෂක උපේන්ද්‍රට කොමිසම ඊයේ අවසර ලබා දුන්නා. ප්‍රවීණ මාධ්‍යවේදියකු ගීත රචකයෙකු මෙන්ම විස්තර විචාරකයෙකු වූ සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ මහතා අභාප්‍රාප්ත වුණා. අභාප්‍රාප්ත වන විට ඒ මහතා 65 වන වියේ පසු වුණා. 1970 දශකයේදී මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ මහතා රජරට ගුවන්විදුලියේ ස්ථිර නිවේදකයෙකු ලෙස කලක් කටයුතු කළා. ඒ රජරට ගුවන්විදුලියේ ස්වර්ණමය සමයේදී විශාරද ගුණදාස කපුගේ ස්වර්ණශ්‍රී බණ්ඩාර ආදී ප්‍රවීණ කලාකරුවන් සමග එක්ව රජරට සේවය මගින් ප්‍රශස්ත වැඩසටහන් මාලාවක් ශ්‍රාවකයන් වෙත ගෙනීමට සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ මහතා ඉටු කළේ සුවිසල් සේවයක්. ඒ මහතා ඉදිරිපත් කළ වැඩසටහන් මගින් රජරට කලාපයේ නව කලාකරුවන් රැසක් ජාතික තලයට හඳුන්වා දීම සිදු වුණා. ලක්කඬ ගුවන්විදුලිය ආරම්භ කරන අවස්ථාවේදී සහකාර කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ මහතා මෙහෙයුම් කළමනාකරු ලෙසද සිය සේවා ඉටු කළා. ජානක වික්‍රමසිංහ ගායනා කරන පිනිමුතු සිහිලැල් යාමේ ඇතුළු ජනප්‍රිය ගීත ගණනාවක රචකයා වන්නේද ඔහුයි. පිනිමුතු සිහිලැල් යාමේ හසරැලි මල් පිදේ ඇගේ නෙතනා නෙතට යාවි. සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ විසින් රචිත ගීත 74ක් ඇතුළත් පිනිමුතු සිහිලැල් යාමේ කෘතියද ජනකත වී තිබෙනවා. සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ දේහය මෙවන විට දර්ශන මාවත දන්ගහවිල රාගම නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු පොල්හේන ආදාහනාකාරයේදී හෙට සිදු කිරීමට නියමිතයි. අරමුණු හැඟුම් පොදි ගහගෙන අපහාස දුරු රට ඇවිත් ගත විය දින සති මාස රෝහල් බිමක දිදිනක් කෙරුවේ මිවාස මට සිහි වුණා ගම් පෙරළිය ජිනදාස. ඉන්දියා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි කල්කටා නුහර පිටි ළමා නිවාසයක වෙසෙන දරුවන් වෙනුවෙන් සිදු කළ අපූරු ක්‍රියාවක් බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. මෙහිදී විරාත් කෝලි නත්තල් සීයාගේ ඇඳුමින් සැරසී තෑගි භෝග රැගෙන එම ළමා නිවාසයට පැමිණෙත්තේ කිසිවෙකුට තමන් කවුරුන්ද යන්න නොදන්වායි. එහිදී එම ළමා නිවාසයේ සිටි දරුවන් සතුරු කිරීමෙන් පසු දරුවන්ගෙන් විමසා ඇත්තේ විරාත් කෝලි හමුවීමට අවශ්‍යද යන්නයි. එහිදී තමන් පැළඳ සිටි රැවුල සහ හිස් වැසුම ඉවත් කරමින් විරාත් කෝලි ළමා නිවාසයේ සිටි දරුවන් සහ සෙසු පිරිස මවිතයට පත් කළා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk